විශ්වතාවයේ සර් ධෝනිත් එක්කම එක්සෑම් ගොඩ දාපු ළමයි නැද්ද? ධෝනි කිව්වේ දුවද? මෙහෙමයි මම ඕක ගැන දීර්ඝව කතා කරන්න යන්නේ නැහැ. සරලව ඉන් තප්පර ගණකින් උත්තර දෙනවා නම් මෙහෙමයි. සම්බන්ධතාවයක පැවැත්ම يعني සම්බන්ධතාවයක හයිප් එක. මේ තියෙන්නේ ගර්ණියන් ගැම්ම කාලයත් එක්ක වෙනස් වෙන්නේ මේමනේ. හරිද? ප්‍රස්තාර ගන්න හරිද? ඒතකොට කාලය ගත වෙනවා සම්බන්ධතාවයක හයිප් එක දෙන හැම මුල්ම දකින්න දවස්. කොහොම ගිහිල්ලා ටික ටික මොනව හරි ෂේප් එක ගිහිල්ලා කොහොම ගිහින් උන් යාළු වෙනවා. හරිද? යාළු වෙලා කොහොම හයිප් එක ටික කාලයක් කොහොම තියලා ඊට පස්සේ මෙහෙම වෙන්නේ. ඔයයන් එතකොට මේ තියෙන්නේ මුලින් දකින්න දවස් නම් මේ තියෙන්නේ යාළු වෙන දවස් නම් ඔය සති යාළුවලා මාසයක් දෙකක් යද්දි ඔකේ හයිප් එක ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ බහින කලාවෙන්. හරිද? තමන්ගේද මේක මෙහෙමයි. තමන් ඒ ලෙවල් කරන්නේ මේක සම් කාලයක් තියෙන්න පුළුවන්. හරිද? මාස කීපයක් තියෙන්න පුළුවන්. මාස පහක් විතර තියෙන්න පුළුවන් මේ හයිප් එක. තමන් ඒ ලෙවල් කරන්නේ මෙන්න මේ වගේ නම් ඒ කියන්නේ දැන් ඕගොල්ලන්ගේ ඔය ඔක්කොම පහු වෙලා ඉවර වෙලා ඒ කියන්නේ ඕගොල්ලෝ සාමාන්‍යයෙන් නියම් හත වසරදී වගේ නම් යාළුනේ එහෙම වුණා නම් ඒ ලෙවල් කරන්නේ මෙතනදී නම් ඕ ප්‍රශ්නයක් නැහැ. උන් තරම් මන් දන්නා ඒ කියන්නේ ඔහොම ඉන්නවා කට්ටිය මේ වගේ කාලෙදී නම් ඒ ලෙවල් කරන්නේ කොහොමත් අවුලක් නැහැ. කොල්ලගේ වැටි කොල්ල කරගන්නවා ගෙල්ලගේ වැටි කොල්ල කරනවා උඹට ඔන්නම් පල්ලෙම මට ඔන්නම් අයන ඇච්චර හරිද? ඒක අවුලක් නැහැ. හැබැයි ඔයාලා මේ කාලේ ඉල්ලන් කන්දලන් යන්නේ කියන්නේ දැන් මේ ඔයාලා දැන් ඉන්නේ නිකන් මේ වගේ අවධියක නම් මේ වගේ අවධියක නම් ඔන්න ඉතින් කෙල වෙනවා. හරිද? හරිද? මම එක සැරයක් මේක පන්තිය කියලා එකල මේක මට ඇවිල්ලා කිව්වා අපරාදේ සර් මට ඊළඟ සතිය වැඩි හරියන්න තිබ්බේ කියලා. මේ කොහොම හරි මේ වගේ කාලයක සෙට් වුණොත් අනිවාර්යයෙන්ම ඒක ලොකු ප්‍රශ්නයක්. හරිද? ඒකෙන්ද මේ අවධිය නම් ඔයාගේ මේ අවධිය මේ හයිප් කාලේ නම් මේ කාලේ නම් ඒක ගන්න බැවවත් ඒක ඇත්තටම පැහැදිලිවම බෑ. මේ කාලේ නම් පුළුවන් අර වැලි කෙලියේ ඉඳන් එනවා තියෙන්නේ ඒව පුළුවන් මොන්ඩිසෝරි කාලේ වැලි කෙලිනා ඒව වලන්නේ නැහැ.